ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද දිවයිනට පැමිණ තිබෙනවා. මෙම බිත්තර ඉන්දියාවේ සිට ආනයනය කර ඇත්තේ රට තුළ පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින්. මේ වන විට එම බිත්තරවල ප්‍රමිතිය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය තහවුරු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අදාළ පරීක්ෂණ වාර්තාවලින් අනතුරුව එම බිත්තර තොගය ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මෙම බිත්තර ඉතාම සහනදායි මිලක් යටතේ මෙරට පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනන්දු අද පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පළ කළා. අපි කටු සහිත බිත්තර සාමාන්‍ය විදිහ බිත්තර ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. අද වෙදී බිත්තර පළවෙනි බිත්තර තොගේ කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව තව දවස් 3ක් මේ අය ඉල්ලනවා මේ සඳහා ඒ අයගේ පරීක්ෂණ කටයුතු කරන්න මේ ලංකාව තුළ. ඉතින් අපි ඒ සඳහා අවස්ථාව දීලා තියෙනවා. හැබැයි මේ සමාගම් ලෝකේ තියෙන විශාලම රටවල් වල විශාලම ඉහළ ප්‍රමිතින් බලන හැම ආයතනයකටම බිත්තර සපයන ආයතන. ඒතකොට ඒ සියලු සහතිකත් එක්ක තමයි අපි මේ රටේ මේ බිත්තර ආනයනය කරලා තියෙන්නේ. හිට වෙද්දි අනිද්දි මේ බිත්තර ජනතාවට ලැබෙයි. දැන් ඔබතුමාලා සූදානම් වෙනවලු දියර බිත්තර ගෙන්නන්න. අපි දන්නේ නැහැ මේ දියර බිත්තර කියන්නේ මොකද්ද. මේ දියර බිත්තරයක් ගෙනලා බුත්තරාප්පයක් දාගන්නේ කොහොමද? එතකොට අර කිකුලේ බිත්තර දානකොට අපි දන්නවා මේක ඇතුලේ තියෙන ගුණාත්මක ස්වභාවය අපිට කුරුළුණ වගේ දේවල් වලට මුණ දෙන්න වෙයි කියන හිත තමයි අපි ගේන්නේ නැත්තේ. ඔබතුමා හිතනවා දැන් මේ කඩලා පැක් කරලා ගෙනාපුවාම මේ ඒකට ඇතුළට තව වෙන සංඝටක ඇතුළු කරන්න පුළුවන් විවිධ දේවල් ඇතුළු කරන්න පුළුවන්. බලාපොරොත්තු වෙච්ච විදිහට මේ බිත්තරේ කුරුළුණ නොවන විදිහට කඩලා පැක් කරලා ගේන ක්‍රමයක්ද? මොකද්ද මේ දියර බිත්තර ගේනනවා කියන කාරණේත් එක්ක ඔබතුමාලාගේ බලාපොරොත්තු වෙන්නේ බිත්තර ලික්විඩ් එක. ඒක ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් හදන දෙයක්. ඒ වාගේ එකකට අපි අවස්ථා ලබා දුන්නේ. ඒවට මේ රටට ආනයනය කරන්න අවශ්‍ය පහසුකම් තියෙනවා. හැබැයි ඩියුටිය වැඩි කරලා රුපියල් 1300ක් කිලෝ එකකට ඩියුටිය තිබ්බා. මම මුදල් අමාත්‍යාංශයක සාකච්ඡා කරලා රුපියල් 200ට ඒ බද්ද අඩු කරා. ඒ තුලින් බිත්තරය රුපියල් 35කට 40කට ප්‍රමාණය දියර බිත්තරත් ගේන්න අවස්ථාව මේ රටේ කර්මාන්ත වලට තියෙනවා. මගේ ඇමතිකම තියෙන්නේ රටේ බඩු අඩුවක් වුණා නම් ඒ අඩුව අපිට දන්නනවා නම් ඊට අමතර ටික ගේන්න. ඉතින් එහෙම නැත්නම් මගේ ඇමතිකම වැඩක් නැහැ. මගේ වෙළඳ ඇමතිකම තියෙන්නේ මේ වාගේ ඉදින් මැදිහත් වෙන්න. ඉතින් ඒකට මට බයින් දෙපා. මම කරන්නේ මගේ යුතුයකම සහ මගේ වගකීම. බිත්තර සඳහා ආනයනය කරනකොට තිබිච්ච බද්ද ඒ බිත්තරේ මිලෙන් 150ක් හැටියට සඳහන් වෙලා තිබුණා. දැන් තමුන්නාන්සලා ඒක තීරණය කළා තියෙනවා ඒ 150 අතෑරලා උත්තරේක බද්ද රුපියලක් දක්වා අඩු කරන්නේ. ඒ පිළිබඳව මට සැකයක්ම තියෙනවා. මේක අර රුපියල් 50කට සීනි වලට ගහපු බද්ද 725ට අඩු කරලා කරපු ඒ කූට ප්‍රයෝගය හා වැඩක්ද නැද්ද කියන සැකයක් ඇති වෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.